අයිබෝන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ලැබූ සැබෑ නිදහස උතුරේ ජනයා අවුරුදු 35කට පසු එනම් අපේ නිදහස ලබා අඩක කාලය තුල පසු වඩාත් නිදහසින් ජීවත් වූයේ ගෙවි ගිය සිව්වසර බව මාගේ විශ්වාසයයි බාලදිවින් ජනපති අගමැති හමුවේ රේකු අර්බුදයේ විසඳීමේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්ම වූ වැසි හත්තෑ එක්වන ජාතික දින උළෙල චාම් එහෙත් අභිමානවත් අයුරින් මෙවරත් පැවැත්ුණා ජාතික දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලී මැතිතුමායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීයන් රැසක් ජාතික දින උළෙලට එක්ව සිටියා ජනාධිපතිතුමා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජාතික දින සැමරුම තුල අදිෂ්ඨාන කළ යුත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ යටපත් කළ නොහැකි වන බලවත් ජාතික රාජ්‍යයක් බවට පත් කිරීම බවයි 1948 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ බ්‍රිතාන්‍යයෙන් එදා මෙදාතුර මෙම සුවිශේෂී දිනය අභිමානවත්ව සැමරීමට ජාතියම පෙළගැසී සිටිනවා जातिक दिने अद पेरवरुवे जनाधिपति मैत्रीपाल सिरिसेन मैतितुमागे प्रधानत्वेन गालु मोदुर पिटियेदी इदामत्म विचित्रवत् लेस पवैतुना කතානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය උත්සව භූමියට සම්ප්‍රාප්ත වුණා මෙවර ජාතික දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලීක් මැතිතුමා සහ ෆස්නා අහමඩ් මැතිනිය හරසරින් පිළිගනු ලැබුවා ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය වජිර අභිවර්ධන මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මහත්මිය පිළිගනු ලැබුවා මගුල් බෙර වාදනය සහ සක්කඩ මැදේ ජනාධිපතිතුමා ජාතික ධජය ඔසවමින් නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ කළා ජාතික ගීය ගායනා කිරීමට පාසල් සිසු දරුදරියන් 100 දස දිනක සහභාගී වුණා ජයමංගල ගාථා සහ ආශිර්වාද ගායනා දෙසිතු කෙරුණා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේ ස්වෛරීභාවයේ භෞමික අඛණ්ඩතාවයේ තිර පැවැත්ම වෙනුවෙන් දිවිපිතු සීල ශ්‍රී ලාංකිකින් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්ුණා इन अनतुरु जनाधिपति तुमावित आचार्य वेडी बुर विसी कप किरण विन उत्तम आचार देखी मसे दुकेरुने अनतुरु जनाधिपति तुमा जातीय एमतुवा श्रीलंकीय समाजे स्थावर साजीवनीन पिरी श्रीलंकिक जातियक बवट पत्कलियुतु बवद जनाधिपति तुमा मेहदी संधान कला අපහමුවේති අභියෝග අතර විදේශ බලපෑම් සහ අතපෙවීම වලට මුහුණ දී සිටුව තිබේ 948 පෙර තිබූ ආක්‍රමණශීලී විදේශ බලවේග වලට වඩා වෙනත් මුහුණුවරකින් ඒවා පැමිණ ඇත ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ පවතින යුද නාවික ගුවන් හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක සේවාවේ මියගිය රණවීරවන්ගෙන් යැපෙන්නන්ට හා ආබාධිත රණවීරවන් හතද ජීවිතාන්තය දක්වා වැටුප්හා දීමනා ගෙවීමට මේවන විටත් අවශ්‍ය තීරණ දන්වා ඇත ආරක්ෂක අමාත්‍යාංශයට මේ ඇතදී එක් වූ පොලිසියේ විශේෂ කාර්ය බලකාය රණවීරවන් ආබාධිත රණවීරවන් හටද එසේමය ක්‍රියාත්මක වේ අප රටේ අතීතයේ සිට සියලු නායකයින් එකලෙස වගකීතු 30 අවුරුදු යුද්ධය අවසන් වී
දසකයක් ගෙවී ගිය තැනද රටේ සියලු දෙනාට එකඟ විය හැකි පූර්ණ දේශපාලන විසඳුමකට පැමිණීමට අපට නොහැකි වීම කනගාටුවට කරුණක්. අද සමාජයේ පිරිහීම් පෙන්눔 කරන ප්‍රධාන කැඩපතක් බවට ජනතාව පාර්ලිමේන්තුව දකී. ණය බර විරේකියාව අද දෙකටම අධිපසිඳුම් නැහැ. ප්‍රශ්න දෙකම උග්‍රයි. ජනවාර්ගික ප්‍රශ්නය හෝ ආර්ථික ජයග්‍රහණ දෙකම අප ලබා නැහැ. උතුරේ ජනයා අවුරුදු 35කට පසු එනම් අපේ නිදහස ලබා අඩක කාලය තුල පසු වඩාත් නිදහසින් ජීවත් වූයේ ගෙවි ගිය සිව්වසර බව මාගේ විශ්වාසයයි. අද වාර්ෂික ආවැය යෝජනා වලින් පළාත් සභාවලට වෙන් කරන මුදලින් සංවර්ධනයට ප්‍රාග්ධනයට වෙන්වන්නේ 100ට 15ක් පමණයි. පුනරාවර්තන වියදම් නඩත්තු වියදම් 100ට 85ක් එයින්. මේවා උඩු යටු කෙරු කිරීමට අප වහා කටයුතු කළ යුතුයි. වසර එකහමාරකට ආසන්න කාලයක් තුල පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මා දකින්නේ. උතුරේ ජනයා අවුරුදු 35කට පසු එනම් අපේ නිදහස ලබා අඩක කාලය තුල වඩාත් නිදහසින් ජීවත් වූයේ ගෙවි ගිය සිව්වසර බව මාගේ විශ්වාසයයි. අප සිටින්නේ අළු වලින් වැසුණු ගිනිගොඩක බව අප අමතක නොකළ යුතුයි. යෝජිත ජාතික ආණ්ඩුවක් පිළිබඳව මා මාධ්‍ය තුල දැක්කා. එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන දේශපාලන පක්ෂයක් සම්බන්ධ වී ජාතික ආණ්ඩුවක් පිහිටවීම කොතරම් දුරට සදාචාරාත්මකද කියන කාරණය මෙහිදී විමසිය යුතු වෙනවා. යෝජිත ජාතික ආණ්ඩු අදහසට මා මාධ්‍ය තුල දුටු ආකාරයට නම් ඒට තරයේම විරුද්ධ වෙන බව මෙහිදී කිව යුතුයි. අප අදින් නැරඹෙන 71 වෙනි නිදහස් ජාතික සමරණ තුල අදිෂ්ඨාන කළ යුත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ යටපත් කළ නොහැකි වන බලවත් සමෘද්ධිමත් ජාතික රාජ්‍යයක් බවට පත් කිරීම. ශ්‍රී ලාංකික සමාජයේ ස්ථාවර සහජීවනයේ හිබි ශ්‍රී ලාංකික ජාතියක් බවට පත් කිරීම. ශ්‍රී ලංකාව සුහුරු ආර්ථිකයක් වෙත ගෙන යාම. සුහුරු ආර්ථිකය තුල තිරසාර දුගීභාවයේ පිටු දකින සියල්ලන් එකතු කරගත්තා වූ හරිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම. දේශපාලනික අරාජකභාවයේ පිටු දැකීම සඳහා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නා වූ තුලනහා සංවරණ ක්‍රමයන්ද ඡන්ද ක්‍රමයක්ද හඳුන්වා දීම. රාජ්‍ය පාලනය සඳහා කුසලතාවාදය හඳුන්වා දීම අත්‍යවශ්‍ය දෙයක්. රට තුල දූෂණයේ අක්‍රමතාවය හා නාස්තිය සහ මුලින් පිටු දැකීමට ප්‍රමුඛත්වයේ දී යුතුයි. ඒ සඳහා අප සියල්ල කැපවිය යුතුයි. මත්කුඩු ජාවාරම පාතාලය ඇතුළු රට තුල මුල් බැසගත් රටේ කළු ආර්ථිකයට පවපොන සියලු ජාවාරම් අනීතික ආර්ථික කටයුතු අප විසින් පරාජය කළ යුතුයි. රටේ අනාගතයේ හිමිකරුවන් වන තරුණ පරපුර නවෝත්පාදනයට පොළඹවනු වස් ඒ සඳහා වන සානුබල සපයන පරිසරයක් ගොඩනැන්වීම. එහිලා තාක්ෂණික අධ්‍යාපන ප්‍රාග්ධනය තාක්ෂණික යටතල පහසුකම් ලබා දීම අප වහවහා කළ යුතුයි. උගතුන් පෙරි ජාතියක් බවට පත් කරන්න අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතා කඩිනම්ම කළ යුතු වෙනවා. මා 2016 දී කි සංස්කෘතික දරුවා සහ තාක්ෂණික දරුවා රැක ගැනීම හා පෝෂණය කිරීම අප කාගේ වගකීමක් සහ යුතුකමක්. ශ්‍රී ලංකා නාවික මතයන් वर्तमान परीक्षक इनोका अनदेन पोलिस ශ්‍රීලංකා පොලිසිය නම් අභිමානවත් ඇරින්ද උපදිරියෙන් ගමන් කරන සංස්කෘතික පෙළපාලිය නිසා පොදු රටට වැඩදායි පුදු ඉලංගේ පොලිස් පරිපඩේ අනිවාර්යයෙන්ම පොළොවේ ඉඳීකට කොන්දේ very much there islam raban dance as well as the dance මුදු කර බාක කරලා දාන popular dance acts where many tourists යක් විදිහට හඳුන්වන්න පුළුවන් කර්මින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් නලින් කුලතුංග මෙන්දු කරනු ලැබුවා ඉතාම අවදානම් පැනීම රට වෙනුවෙන් කරන්නේ ඒ අනුව අද මේ සමරුම වෙනුවෙන් අද සවස් කර ජනාධිපති කරගෙනමින් ගුවනට මුසෝන ආකාරය අපි දුටුවා එහිදී විවිධ රටා මවමින් මේ අතර නිදහස් දින උළෙලට සමගාමීව නාවික හමුදාව සාම්ප්‍රදායිකව පවත්වන ආචාර්ය වෙඩිමුරු උත්තමාචාර්යක් ද පැවැත්ුණා එකවන්ව එකමුතුව අපේ රටක් ලෙස ලබාගත් නිදහස තව තවත් අර්ථවත් කිරීම අපේ වගකීමක් යුතුයකමක් වෙනවා එය අපි ඉටු කරනවා නම් මේ සංවර්ධිත ශ්‍රී ලංකාව නිර්මාණය වීම වැඩි ඈතක නැවතු ඇති
වරුණ ලක්මාල් සුනිල් පෙරේරා සමගින් මම චරිත දනංජය බමුණුහේන්ද්‍ර අග්‍රා මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහමඩ් සොලි මහතා අතර හමුවක් අරණියගහ මන්දිරයේදී අද පැවැත්ුණා බලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහමඩ් සොලි මහතා ඊයේ දිවයිනට පැමිණියා ඒ 71 වන ජාතික දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීම සඳහායි අද පස්වරුවේ අරණියගහ මන්දිරයේ වෙත ගිය ඒ මහතා අග්‍රා මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුහදව පිළිගත්තා අනතුරුව නායක දෙපළ සුහද කතාබහක නිරත වුණා රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබුණා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා ලබාගත් මහජන අදහස් ඇතුළත් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වන ලැබුවා ඒ කොළඹ හත විද්වත් වෘත්තිකින්ගේ සංගම් මධ්‍යස්ථානයේදී ජාතික වෙළඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂ්‍ය නිලදැක්වීම උදෙසා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණයි මෙම මහජන කොමිසම පත් කර ඇත්තේ. එම කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් ලබා දුන් අදහස් සාරාංශගත කර අතුරු වාර්තාවක් ලෙස ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතායි වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවේ. නෛතික නිදහසින් වසර 71කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුලින් සැබෑ නිදහස කරා යන තේමාව යටතේ සංවිධානය කළ ප්‍රදර්ශනයේ නැරඹීමටද ජනාධිපතිතුමා අනතුරු වෙක්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමචාන්ත, විමල් වීරවංශ, උදේ ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැනට පවතින වැසි තත්ත්වය අද රාත්‍රියේදී තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග ප්‍රබල අකුණුද ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. සබරගමුව බස්නාහිර සහ මැදිමන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි. ගෙගුරුම් සහිත වැසි සමග ප්‍රබල වැසි ඇතිවීමේ හැකියාවද පවතිනවා. වැසි සමග පැයට කිලෝමීටර 70 80 අතර තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. රේගු අර්බුදයේ විසඳීමේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා. මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් මහත්මිය අතර එම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. PSM චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් දුරෙන් ඉවත් කර ඇයට ස්ථානමාරුවක් ලබා දීමට විරෝධය පළ කරමින් රේගු නිලධාරීන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මෙම සාකච්ඡාවෙන් විසඳුම් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 30 වනදා සිට ක්‍රියාත්මකව පවතිනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 75 කණුව ආසන්නයේ කුරුතුගා හැතැප්ම ප්‍රදේශයේදී රථවාහන අනතුරක් සිදුව තිබෙනවා. අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ. කොළඹ දෙසට එක්මන් තීරුවක් ඔස්සේ පමණක් රථ දහවණය කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා සඳහන් කළා. ජාතික දින උළෙලට සමගාමීව සර්ව ආගමික වතාවක්ද පැවැත්ුණා. සර්ව රාත්‍රික පිරිත් දේශනයක්ද ඒ අතර වුණා. ජාතික දිනයට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් දේශනය පෙරේදා රාත්‍රියේදී පැවැත්ුණේ කොළඹ හත නිදහස් මන්දිරයේදී. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ඥානරත්න, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්ස යන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි කොළඹ හත සම්බෝධි විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම පරිදි මෙම පින්කම පැවැත්වුණා. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සර්වරාත්‍රික පිරිත් දේශනෙන් අනතුරුව පසුදා උදෑසන සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වුණා. ඒ කොළඹ හත සම්බෝධි විහාරස්ථානයේදී ගම්බහ මේ අතර කොල්ලුපිටිය පොල්වත්ත ධර්ම කිත්‍යාරාම විහාරස්ථානයේදී අද අලුයම ආගමික වතාවත් පැවැත්වුණා. ශ්‍රී ලංකා රාමජ්ජ නිකායේ මහානායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්ම කිත්‍යාරාමාධිපති පූජ්‍ය වැතර මහින්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම පින්කම පැවැත්වුණේ. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා
බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපරම යන මහතුරු නැතුරු පිරිසක් ඊට එක්ව සිටියා. අද පෙරවරුවේ හින්දු ආගමික වතාව සිදු කෙරුණේ බම්බලපිටිය මාණික්කපිල්ලයාර් කොවිලේදී. මනෝ ගණේෂන්, පළනි දිගම්බරම් යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මියද හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ උමා මහේශ්වරන් මහතුරු නැතුරු පිරිසක් ඊට සහභාගී වුණා. जावत्त जुम्मा मस्री देवस्थानेदी इस्लाम आगमिक वतावत सिदु केरुना एम्मेच्चे हलीम रौफ हकीम रिशाद बदियुदीन कबीर हशीम वन अमातिवरुंद एमके एम फैसाल एम्मेच्चेम हारिसन राज अमातिवरुंद मंत्रीवरुन रसग्द इस्लाम आगमिक वतावत सदहा एक्व सिटिया रोमानु कतोलिक देवमेहे पवैत्वने कोंपंज वीदिय शुद्धु जपमाल माता देवस्थानेदी अगरद गुरु अतियुतु मेल्कम खादिनल रांजित हिमिपानांगे प्रधानत्वेन एय पवैत्वुना अमाते जोन अमरतुंग पार्लिमेंतु मंत्री हेक्टा अप्पुहामियन महातुरुनतुलु पिरिसक देवमेहेट सहभागी वुना क्रिस्तियानी आगमिक मेहे कोलंबहय माया वीची प्रेस्बिटेरियन देवस्थानेदी पवैत्वुना राज्य माती इरान विक्रमरत्न महतायतुलु बैतिमतुन पिरिसा की टेक्व सिटिया मेयातर देशवे निदहस वेनुवेन इमहात मेहयाक इटुकल जातिये प्यायान विरुदावलियलात महामान्य डीएस सेनानायक महता सिहिपत किरीमद अद सिदुकेरुना निदहस चतुराष्ट्रे पिहिटी ए महतागे पिलिरुवट मल्दां पेलंदवीम कथानायक करु जयसूर्य महतागे प्रधानत्वेन सिदुकेरुना मेतियमतिवरुन नेतुलु आराधित्यन रसक इम अवस्थावट सहभागी वुना उपुलदिनी නිදාස් දානමය නිදාස් දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් සිරකරුවන් රජ දින විශේෂ සමාවක් ලබා දීලා තියෙනවා ඒ අනුව දිවයින පුරා පිහිටි බන්ධනාගාර 29කින් රැඳවියෝ 518 දෙනෙක් මේ වන විට නිදාස ලැබලා ඉවරයි මෙම සමාව හිමිවන්නේ සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වූවන්ට පමණයි මේ අතර වැලිකඩ බන්ධනාකාරයේ 39 දිනක අද නිදහස ලැබුවා වගන්ති 29 කට හසු නොවන සුළු වැරදි සඳහා සිරගත වූ පිරිසකුයි මෙසේ නිදහස් කෙරුණේ हेत्ते एक्वन जातिक दिन समरुम वेनुवेन जनपति समाव याटते गाल्ल बंधनाकारे रदवियान दह नवदिने कुट निदहस लबुना ओन निदहस किरीम गाल्ल बंधनाकार अधिकारी जगत नंदन वीरसिंह महतागे प्रधानत्वेन सिदुकेरुना म्यातर जातिक दिन समरुम वेनुवेन महर बंधनाकारे रदवान 47 दिने कुट निदहस लबादुना සුළු වැරදි වලට වරද කරුවන් වූ රැදූ වන්ටයි මෙසේ නිදහස හිමි වුනේ මහර බන්ධනාගාර නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුණා හැත්ත එක් වන ජාතික දින සැමරීම වෙනුවෙන් රට පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා ජාතික දින සැමරුම වෙනුවෙන් ගෝ ශ්‍රී ලංකා පදනම හා දෙහිවලකා කිස්ස මහනගර සභාව එක්ව සංවිධානය කළ වෙරළට නිදහස වැඩසටහන ගල්කිස්ස මුහුදු තීරයේදී පැවැත්වුණා. එහි විශේෂාංගයක් වූයේ වෙරළේ වැලිමත නිර්මාණය කළ සුවිසල් ත්‍රිමාණ ජාතික දජයයි. අඩි 60ක් පමණ දෙගින් යුතු දජය නිර්මාණය කළේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුන් විසින්. බහජන බැංකු සංවිධානය කළ නිදහසේ උපත 2019 වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී පැවැත්වුණා. පෙබරවාරි පළමු වනදා සිට හත්වනදා දක්වා උපත ලබන දරුවන්ට තිළිණ ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී රේණුකා ජයසිංහ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ සුසිත් සේනාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මේ අතර විදේශ සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික දින සැමරුම් කලුතර ප්‍රදේශයේ සංචාරක හෝටල් කිහිපයකදී පැවැත්වුණා. පරිවියන් නිදහස් කිරීම ආහාර පාන වලින් සංග්‍රහ කිරීම ඇතුළු වැඩසටහන් රැසක්ද විදේශ සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. මෙතර 71 වෙනි ජාතික දිනේ නිමිත්තෙන් කොළඹ දහවන පරිවි සංගමේ පරිවියන් 71 දින කුණිදහස් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ දෙහිවල SDS ජයසිංහ ක්‍රීඩාංගණයේදී මත විරාමයක් දැන්
නැවතත් ප්‍රවෘත්ති. කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල නොදිරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ඒ ලියෝ සමාජයේ තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන්. කොටුව දුම්රිය ස්ථානයේ සේවකයන්ද වැඩසටහනට සහයෝගය ලබා දුන්නා. පිළියන්දල ලියෝ සමාජය ව්‍යාපෘතිය සංවිධානය කර තිබූ අතර ප්ලාස්ටික් නිෂ්පාදන ඇතුළු විවිධ නොදිරන අපද්‍රව්‍ය රැසක් ඉවත් කිරීමට මෙහිදී හැකි වුණා. අවදානින් සිටීමෙන් සහ නිසි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමෙන් පිළිකා රෝගය වළක්වා ගැනීමට හැකි බව පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා පෙන්වා දෙනවා. අදට යෙදෙන ලෝක පිළිකා දිනේ වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරුණේ. ලෝපුරා පසුගිය වසරේදී පිළිකා රෝගීන් මිලියන 18.1ක් වාර්තා වී තිබෙනවා. ඉදිරි 20 වසර තුලදී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 29.5ක් දක්වා ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පෙන්වා දෙන්නේ. වායු දූෂණ, ජල දූෂණය, කෘෂි රසායන, දුම්කොළ, දුම්වැටි සහ බුලත් විට භාවිතය පිළිකාවලට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ගැබ්ගල පිළිකාව එන්නත මාර්ගයෙන් අපිට වළක්වා ගැනීම හැකියාව තියෙනවා. අක්මා පිළිකාව වළක්වා ගැනීම හැකියාව තියෙනවා. තවත් තුනෙන් එකක් තියෙනවා පිළිකාව වලින් මුලික අවදීදී හඳුනාගත්තොත් අපිට ප්‍රතිකාර කළ එක සනීප කර ගන්න පුළුවන්. මෙතෙන්දී වඩාත්ම වැදගත් වෙන්නේ මුඛ පිළිකාව වලට නම් දුම් බීම වගේ එහෙම නැත්නම් හපා කෑම මගින් ගන්න දුක්කල වලින් ඒක ඇතිවෙනවා. ඊළඟ එක තමයි මත්පැන්. ඊළඟ එක තමයි අපේ තියෙන ආහාර රටාව. ඊළඟ එක තමයි අපි ශාරීරිකව ක්‍රියාකාරී නොවීම. මේ සඳහා අපි අවධානය යොමු කළ කරන්න ඕන. සිංහරාජ වනරක්ෂිතයේදී සත්ව හා ශාක විශේෂ කිහිපයක් සමග විදේශිකයන් 5 දිනකු අතරංගුටගත් සිද්ධිය සම්බන්ධයෙන් රේකු මාත්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා හික්කඩුවේදී මාත්‍යට අදහස් පළ කළා. ශ්‍රී ලංකා රේගුවේ තියෙන ජෛව විද්‍යාත්මක ඒකකයක් මුළු ලෝකයේම පළමුවෙනි අවතාවට තමයි ජෛව විද්‍යාත්මක ඒකකයක් ශ්‍රී ලංකා රේගුවේ පිහිටුවේ. කාර්යසාධක බලකායක් ඉන්නවා. මිලදාරින් පුහුණු කරලා තියෙන තාක්ෂණය උපයෝගී කරගන්නවා. සොපරීක්ෂක යන්ත්‍ර උපයෝගී කරගන්නවා. මේ ආකාරයට මේ වගේ ක්‍රමයේද මගින් නිලධාරින්ගේ දැනුම වැඩි කරගනිමින් අත්අඩංගුවට ගැනීම දිනපතා සිද්ධ කර ලබනවා. ඉතින් අපේ යුතුයකම මේ වරක ගැනීමයි. වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර ඇති පතෝල අපනයන වගා ව්‍යාපෘතියෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. තම ආදායමද ඉහළ ගොස් ඇති බවයි ගොවීන් පවසන්නේ. කෘමිනාශක හා රසායනික පොහොර භාවිතයෙන් තොරව කාබනික පොහොර පමණක් යොදා ගනිමින් වගා කෙරෙන පතෝල විදෙස් වෙළඳපොළට යැවීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මකයි. වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයේ මෙම වගා ව්‍යාපෘතිය ආරම්භ කළේ ගොවීන් රසකගේ සහභාගීත්වය ඇතිවයි. කෘමියෝදුර මැඩ පැවැත්වීමට කෘමි ප්‍රතිවිරෝධී දැල් යොදා ගැනීම ඇතුළු ක්‍රම කිහිපයක් මෙහිදී භාවිතයට ගැනෙනවා. වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම හා අපනයන වෙළඳපොළ හඳුන්වා දීමද සිදුවන්නේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්. අද වන විට වනාතුවිල්ල බල ප්‍රදේශයෙන් අපනයන වෙළඳපොළ ජය ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා මෙතුමට. වැඩසටහනෙදි අපි බලාපොරොත්තු වෙන්නේ වසවිස නැති ගුණාත්මක නිෂ්පාදනයක් දේශීය වෙළඳපොළට වගේම අපනයන වෙළඳපොළට ලබා දෙමින් ඒ ජයග්‍රහණය කළා ළඟා වීමට. විදේශීය වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම වගාවට යොමු වී සිටින ගොවීන්ට ආර්ථික වශයෙන් වාසි රසක් ලැබෙන බවයි මෙම ගොවීන් පවසන්නේ. දැන් අවුරුදු එකමාරක් වගේ තිස්සේ දැන් සුළුෙන් පටන් අරන් ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රියාදී දැල්මට දුන්නා 150යි දායකත්වයට දැන් ටිකක් වපසරිය වැඩි කරගෙන මහ පරිමාණයෙන් කරගෙන යනවා. හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අපනයන කිරීම සඳහා කරවිලපතෝල මම දැනට දෙනවා. හොඳ ආදායමකුත් ගන්නවා අපනයන සඳහා. ඒ නිසා ආර්ථික තත්ත්වය හොඳ යහපත් තත්ත්වයක තියාගෙන පවත්වාගෙන යනවා. මේ සමගින් 19 රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් කරනවා. සුබ රාත්‍රියක්. www.ipnnews.lk